උෂ්ණත්වයේ T සහ T1 කෘෂ්ණ වස්තුවක් 10 මිලිවොට් ශීඝ්‍රතාවයකින් ශක්තිය විකිරණය කරයි. උෂ්ණත්වය 4 වන විට 4T වන විට ශක්තිය විකිරණය කරන ලබන ශීඝ්‍රතාවය කොච්චරද කියලා අහනවා. නිෂ්කා මේකට දාන්න තියෙන සමීකරණය මොකද්ද? කියන්න බලන්න. शक्ति पिटकरण प्रमाण प्रधान समीकरण दिलीपोटिक दास इतना देशीय पनास्ताय आपके ना देशीय पनास्ताय दहाई बड़ी करा दिदास पांसी हैटाई ये ना उत्तरे में का मिलीवॉट दहाई दे रहती बोले मिलीवॉट दिदास पांसी हैटाई आर दे ना पाला इन प्रश्न राइट मीना का डाबिया ना देवनी प्रश्न ते वगे माई अभी हमो देवनी प्रश्न या सासंग के ससंग किया बल हदमी इकमणि ससंग अरे सुनी अनुलोम समानुपातिक अत्यधाल वेदनानि ओ वही में करम ओ एक ने लेसिंग बड़ी इतने लिया ने दिन आप प्रमाणे आओ में ना ने मुकदमे नहीं दौड़े दहाय समानुपातिक आई दहाय अनुलोम समानुपातिक आई देखा ही टी वाला हाथर है हाथर है इलामड़े बस ये एक सानुलोम समानुपातिक आई තුනයි t වල හතර හතර අපි මේමම ගන්නත් පුළුවන් ඕන නැ එකපාරම මේකේ අඩින්ම ලියලා සමානුපාතික කතාව දාලා එතකොට මෙන්න මේ මෙනවා නේද 3t වල හතර මෙන්න මෙයාව සුළු කරලා ඒකෙන් උත්තරයට යන්න ඕන මොකද වෙන්නේ දෙකෙන් හතර වෙනි බලය කීයද දෙවරක් 16යි මේ 16යි p නේද එන්නේ අරහට වැඩි කරාම 16යි p समान है तुने हाथरे नहीं बड़े तुम्हारा 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 तुम असुवे का है असुवे का वारा दहाय किये द ससंग अट जिये दहाय मेरे ये नम पी किया नहीं किये मेरे देखो बेदला गंडो हर नहीं द बरन अवला कुन्ने तुने हाथरे नहीं बड़े असुवे का दहाय कर सी दहाय देखे हाथरे नहीं बड़े अट इतना मेरे तानी करम स्टेफान नियम ये ना सामी करने तमाय जान दी अरे प्रश्न वस्तु की विकिरण पिटवी में शीघ्रता एक विकिरण पिटवन शीघ्रता विकिरण पिटवन प्रमाण अब सिग्मा एटी हतरंग सिग्मा ज्ञान स्टेफानियते एक पृष्ठ वर्ग बले विकिरण पिटवन पृष्ठ वर्ग बले टी ज्ञाने केल्विन बले उष्णते अरे वेरियुला सेल्सियस तभी केल्विन वाल परिवर्तने करो ए पी ज्ञाने का अट से दास इतना अटसे दास सॉरी अटसे दहाय दास दास पहाय उत्तर हरणी वाला उत्तर प्रश्न मित्र इतकोटे पहाय असूय कड़ती है दहायट बिंदु सी यट हया पितर का हया पनहाय दस महाय तम एंदो इतना मेके उत्तर प्रश्न मंगिता मेक विधि मेदी अवला उत्तर दिखने
බෙදලා තියෙන වැරදි ගණක. හරි. එතකොට ඒකේ පොඩි මිස්ටේක් එකක් තියෙනවා. රයිට්. ප්ලාන්ක් නියතිය ඒකක වන්නේ. මේක නම් දන්නවනේ ඉතින්. අපි ඊයේ කරපු කැලින්ම ගෙඩිපිරින් කරපු ප්‍රශ්නේනේ. ඒකට මොකද කරන්නේ? ශක්තිය හොයාගන්න සමීකරණයක් තියෙනවා. ශක්තිය කියන්නේ මොකද්ද? HF. විකිරණයක අඩංගු ශක්තිය. අපි කියනවා ඇත්තටම විකිරණයක්. විකිරණයක ශක්තිය දෙන්නේ ශක්ති පැකට් විදියට. පොදි විදියට එකතු වෙලා. අන්නේ එක පොදියක තියෙන ශක්තිය වෙන්න පුළුවන් HF වලින්. ඒන විකිරණයේ සංඛ්‍යාවයි තමයි F කියන්නේ H කියන්නේ ප්ලාන්ක් නියතය. එතකොට මේ දෙක වැඩි කරාම අපිට ලැබෙනවා E වල අඩු. එහෙනම් H වල ඒක ගන්නවා නම් E වල ඒකක ජූල් සංඛ්‍යාති කියන්නේ හර්ට්ස්. හර්ට්ස් කියන්නේ එක බෙදීම තප්පර. එතකොට ජූල් තප්පර තමයි. එන්න මෙහෙම ගන්න පුළුවන්. රයිට්. ඊළඟ ප්‍රශ්නය. රිමෝට් කියන්නකෝ බලන්න ඊළඟ ප්‍රශ්නේ උත්තරේ ලේසි ප්‍රශ්නයක් පාඩ දුන්නු. ඉලෙක්ට්‍රෝන වෝල් වලින් මනු ලබන්නේ කවර රාශියද? ශක්තියනේ. ශක්තිය. ශක්තිය නේද කියලා අහන්න එපා. ශක්තිය නේද? ශක්තියමයි නේ එකගයක් තමයි ඉලෙක්ට්‍රෝන වෝල් කියලා කියන්නේ. අපි ඒ ගැන පෙරද කතා කරා වැඩිපුර වැඩිදුරට කොහොමද ඒක වෙන්නේ කියන එක ගැන. Right. එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට අපි යමු. ඊළඟට තියෙනවා පස්වෙනි ප්‍රශ්නේ. ස්ටෙෆාන් නියතිය සිග්මා වන අර ප්‍රජාති ප්‍රශ්නයක්මයි. කෘෂ්ණ වස්තුවක ඒකක වර්ගඵලයකට 2i සීග්‍රතාවයකින් විකිරණ පිට කරන්න. එතකොට විකිරණ පිටවන පිට කරන සීග්‍රතාවය තමයි 2i කියන්නේ. අපි දානවනේ සමීකරණය මෙහෙම p සමානයි සිග්මා AT 4. ඕක නිදාන්නේ. ඕකේ P කියන්නේ විකිරණ පිටවන සීග්‍රතාවය. 2i. සිග්මා කියන්නේ නියතයක් සිග්මම තමයි. ස්ටෙෆාන් නියතය. වර්ගඵලය ඒකක වර්ගඵලයක් වෙනවා. ඒතර මේ වර්ගඵලයට 1 දාන. ඒතර T 4 විතරයි මෙතනට එන්නේ. A 1 වෙන නිසා. අපෙන් අහන්නේ උෂ්ණත්වය. එහෙනම් T යුක්ත කරන්න ඕනේ. යුක්ත කරාම එන්නේ 2i e බෙදීම සිග්මා බල 4න් එකේ බලය. හරි 4 බලයන්නේ තියෙන්නේ. ඒක නිසා 4න් එකෙන් දෙපැත්තම බලවලට නැංගුවාම 4න් එකේ බලය වෙනවා t4 t පළවෙනි බලය වෙනවා. ඒ අනුව මෙන්න උත්තරේ මොකද්ද? මෙතන එකක්වත් නෙවෙයි ඊට කිසිවන්න ඕන. රයිට්. එහෙනම් ඔය ස්ටෙෆානියමේ සම්බන්ධ සහ මූලික දේවල් සම්බන්ධ ප්‍රශ්න පහක් තමයි මුලින් තිබුණේ. ඊට පස්සේ අපි ඊයේ කතා කරා ප්‍රකාශ විද්‍යුත් ආචරණය ගැන. ප්‍රකාශ විද්‍යුත් ආචරණය ගැන කතා කරනකොට ප්‍රකාශ විද්‍යුත් ආචරණය කියන එකේ මූලික කාරණේ පොඩ්ඩක් අවබෝධය තියෙන්න ඕනේ. මම ආපහු පොඩ්ඩක් මතක් කරන්නම්. ඒක සෑහෙන වැදගත් දෙයක් නිසා ප්‍රකාශ විද්‍යුත් ආචරණය කියන්නේ මොකද්ද කියන එක. යම් ලෝහ කෘෂ්ඨයකට විකිරණයක් ඇවිල්ලා වැදුනා. ඒක පාර ජම්බුල වෙන්න පුළුවන්, අදෝරක්ත වෙන්න පුළුවන්, දෘශ්‍ය ආලෝකය වෙන්න පුළුවන්, වෙනත් එකක් වෙන්න පුළුවන්. මෙහෙම විකිරණයක් ඇවිල්ලා වැදුනම විකිරණයට තියෙන ශක්තිය. එක විකිරණයකට අපි කියනවා තියෙන ශක්තිය HF කියලා. ශක්ති පැකට් එකක තියෙන ප්‍රමාණය. නැත්නම් අපි කියනවා ෆෝටෝනයක. ප්‍රෝටෝනයක් නෙවෙයි ශක්ති එක පැකට් එකක. අපි කියනවා ෆෝටෝනයක් කියලා. ඒකේ තියෙන ශක්තියට අපි කියනවා HF. මේ ශක්තිය තියෙන ෆෝටෝනයක් ඇවිල්ලා වැදුනම මේ පෘෂ්ඨයේ තියෙන ඉලෙක්ට්‍රෝන එළියට ගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි මේ ලෝහයෙන් ලෝහයට ඉලෙක්ට්‍රෝනයක් එළියට ගන්න තියෙන හැකියාව වෙනස්. ඒකට ලබා දිය යුතු ශක්තිය වෙනස්. ඒ සඳහා කළ යුතු කාර්ය වෙනස්. අපි ඒකට කියනවා කාර්යශ්‍රිතය කියලා. ෆයි කියලා දානවා නැත්නම් W කියලා දානවා. වර්ක් ෆන්ක්ෂන්. ඒ නිසා W කියලා දාන එක තමයි ඉතින් මේකට පොරොරු නාම. එතකොට සමහර විට මේ HF කියන ශක්තිය ඉලෙක්ට්‍රෝනයක් එළියට ගන්න ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. නොවුනොත් මේ එන කිරණය වැදිලා පරාවර්තනය වෙනවා. සමහර විට හරියටම ඉලෙක්ට්‍රෝනයක් එළියට ගන්න විතරක්
මේ ශක්තිය ප්‍රමාණවත් වෙනවා. අපි එතකොට කියනවා HF කියන එක සමාන වෙලා තියෙනවා කියලා W වලට. අන්න එහෙම කාර්ෂිතයට සමාන වෙන විදියට හරියටම සමාන වෙනවා. කිසියම් කිරණයක් ඇවිල්ලා වැදුනොත් අපි කියනවා ඒ කිරණයට තියෙන ශක්තියට HF not කියලා. මේ F not කියන්නේ මේ එන කිරණේ සංඛ්‍යාතය. මෙන්න මේ සංඛ්‍යාතය සහිත කිරණයක් ආවොත් හරියටම ඉලෙක්ට්‍රෝන ඉදිරියට යනවා. එතකොට මේකෙන් අපිට යන්තම් ඉලෙක්ට්‍රෝනයක් එලියට ගන්න අවශ්‍ය ශක්තිය හොයන්න පුළුවන්. සමහර වෙලාවට මේන කිරණේ ඉලෙක්ට්‍රෝනයක් එලියට යනවා විතරක් නෙවෙයි. ඒ ඉලෙක්ට්‍රෝනයට චාලක ශක්තියකුත් ලැබෙනවා. ඒකට හේතුව තමයි මේන කිරණේ ශක්තිය වැඩි. මේ කාර්ෂිතයට වඩා එලියට ඉලෙක්ට්‍රෝනයක් ගන්න අවශ්‍ය ශක්තියට වඩා වැඩි වුණා. මොකද වෙන්නේ? ඒ HF වලින් වැඩ දෙකක් වෙනවා. එක වැඩක් තමයි ඉලෙක්ට්‍රෝනේ එලියට ගන්නවා. කාර්ය කරනවා ඉලෙක්ට්‍රෝනේ කෙරෙහි. කාර්ෂිතය සහ ඉතුරු වෙන ටිකෙන් ඉලෙක්ට්‍රෝනයට චාලක ශක්තියක් දෙනවා. කයිනටික් එනර්ජි චාලක ශක්තියක් දෙනවා. ඒ චාලක ශක්තිය අපි කියනවා භාගයයි mv වර්ගය කියලා. මේකේ භාගයයි m වෙනුවට දාන්නේ ඉලෙක්ට්‍රෝනේ ස්කන්ධය. ප්‍රවේගයට දාන්නේ මේ ඉලෙක්ට්‍රෝනේ ගමන් කරන උපරිම ප්‍රවේගය. භාගයයි mv වර්ගය කියලා දාලා හදන්න පුළුවන්. උපරිම චාලක ශක්තිය කියන්නේ. හරිද? මෙන්න මේ හරියටම දැන් මේකේ නම් වැඩිපුර ශක්තිය තිබ්බනේ. ඒ එන ශක්තිය හරියටම මේ W ට සමාන නම් අපි මේ සංඛ්‍යාතය කියන නම දේහලී සංඛ්‍යාතය කියලා. එයාට අදාළ එයාට අනුරූප තරංගායමනේ කියනවා දේහලී තරංගායමනේ කියලා. ඔන්න ඔය කතාව ටික තමයි මේකේ දැනගන්න ඕන. මාළු දෙයක් නැහැ. මේකදී අපි කියනවා ප්‍රකාශ විද්‍යුත් ආචරණය. විකිරණයක් ඇවිල්ලා පෘෂ්ඨයක වැදිලා ඉලෙක්ට්‍රෝන පිට කිරීමේ ක්‍රියාවලිය. ප්‍රකාශ විද්‍යුත් ආචරණය කියලා. අන්න ඒකේ ප්‍රශ්නයක් තියෙනවා මෙන්න මේ. සංඛ්‍යාතයේ FO ආලෝක කිරණයක් කාර්ෂිතය 3.2ක් වූ ලෝහ පෘෂ්ඨයකට පතිතවි. ඔන්න බලන්න කාර්ෂිතය දැන් 3.2යි. මෙන්න මෙයා 3.2 පතිතවි 1.2 ඉලෙක්ට්‍රෝන වෝල්ට් උපරිම චාලක ශක්තියකින් ඉලෙක්ට්‍රෝන විමෝචනය කරා. අන්න පිට වෙනවලු ඉලෙක්ට්‍රෝන. ඉලෙක්ට්‍රෝන වල චාලක ශක්තිය 1.2යි. සංඛ්‍යාතයේ FO ආලෝක කිරණේ මගින් වැඩ දෙකක් කරා. මොකක්ද කරේ? ඉලෙක්ට්‍රෝනයක් එළියට ගත්තා, වේගයෙන් යවුවා. එතන මේ දෙක එකතු කරාම එනවා 4.4. එහෙනම් HF වල උත්තරේ තමයි අහලා තියෙන්නේ. HF වල උත්තරේ array එකකෙම 4.4 ඉලෙක්ට්‍රෝන වලට. ඒක උත්තරයක් නෑ. ඊට කිසිවක් නෑ. මේ විදිහට බලහදන්න ඕන. සංඛ්‍යාතයේ FO ආලෝක කිරණය කාර්ෂිතයේ 66 ඉලෙක්ට්‍රෝන වෝල්ට් වන. ලෝහ පෘෂ්ඨයකට පතිත වී යන්තම් ඉලෙක්ට්‍රෝන විමෝචනය කරා. F වලගේ ආන. ඊළඟ කියන්නේ බලන්න කොහොමද හදන්නේ? යන්තම් තමයි ඉලෙක්ට්‍රෝන විමෝචනය කරන්නේ. ඊළඟ මොකද දාන්න ඕනේ? මෙන්න මේ සමීකරණය නේද? H කියන්නේ ප්ලාන්ක් නියතේ දීලා තියෙනවා. අහලා තියෙන F වලගේ කාර්ෂිතය දීලා තියෙනවා 66. හැබැයි අපිට ඍජුව මේකට දාලා